අපේ ප්‍රධාන ඉලක්ක වෙන උද්දමනය පාලනය කිරීමේ පේන විදිහට 105ක් අපට ඊටතර අඩුවෙන් තමයි දැනට පවතින උද්දමනය ඉදිරියේදීත් අපි හිතනවා මේ මට්ටමේ ඉලක්කගත මට්ටමේ පවත්වා ගන්න පුළුවන් වෙයි කියලා ප්‍රතිපත්ති පුල්පත අඩු කරාම අපි දැක්ක විශේෂයෙන් සමහර වෙළඳපොළ ප්‍රතිපත්ති අනුපාත විශේෂයෙන් රාජ්‍ය ණය ගැනීම අනුපාත ආසන්නයට වෙනස් වෙලා තියෙනවා නමුත් පුදුල්කංශයේ ණය ලබා ගන්න ණයගේ ණය වෙළඳපොළ පොලිය අනුපාත යම් කිසිම අඩු වුණාට තවත් අඩු වීමට අවකාශය තියෙන නිසා මේ අවස්ථාවේ මුදල් මණ්ඩලය තීරණය කර යම් කිසි අවකාශයක් දෙන්න ඕනේ පොලිය අනුපාත වලට ඒ ආකාරයට තවදුරටත් අඩු වීමට යනුව සාවේ වෙනසක් කරන්නේ නැතුව ඒ ආකාරයෙන් පවත්වා ගන්න. එතකොට ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ ආකාරයට උද්දමනය අපට සාර්ථකව පාලනය කිරීම හැකියාව සමගම සංචිත විනිමය අනුපාතයේ යම් කිසි ආකාරයක පරිපාලනයක් වෙලා තියෙනවා යහපත් විදිහට. ඒ අනුව අපි හිතන්නේ පොලිය අනුපාතය සහ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීම යම් කිසි ස්ථාවරයක් අපි පේනවා. ඒ අනුව දිගටම බලාපොරොත්තු වෙනවා මේක එහෙම පවත්වා ගන්න පුළුවන් වෙයි කියලා. මෙරට දල නිල සංචිත ප්‍රමාණ ඇමරිකා ඩොලර් බිලියන 5.5ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එබැවින් වාහන ආනයනය කිරීමේ රජයේ ස්ථාවරය කුමක්දැයි මාධ්‍යවේදීන් මෙහිදී විමසීමක් කළා. සංචිත ප්‍රමාණය මේ මාසේ අවසන් වනට බිලියන 6 මට්ටමට එන්න පුළුවන් කියලා පුරවගතනය කරන්න පුළුවන්. මේ තත්ත්වය තුළ වාහන ආනයන සම්බන්ධයෙන් යම්කිසි කොළඹලියක් මහබැංකුවෙන් දෙන්න හැකියාව තියෙනවද? මහබැංකුව පැත්තෙන් අපි දැන් අපට යම්කිසි ආකාරයක විශ්වාසනීය පදනමක් මත සංචිත තියෙනවා කියන විශ්වාසය දැක්වුවාම රජයෙන් තමයි තීරණ කරන්න කොහොමද ඒක විවෘත කරන්න ඕන කියලා. මම දැන් රජය දැනටම කියලා තියෙනවා යම්කිසි ආකාරයක ක්‍රමානුකූලව දැන් සමහර වාහනවලට දැනටමත් සංචාරක ව්‍යාපාරයට ඉඩ දීලා තියෙනවා. ඊට පස්සේ මම හිතන්නේ හැටියට ඊළඟට වාණිජ කටයුතු නලුතෙන් වාහනයක් ගන්න තියෙනකොට ඒ අවස්ථාවත් කියන්න ඕනේ. ඒ විවෘතනත් එක්කම ඒකත් ක්‍රමානුකූලව වැඩි වෙන්න පුළුවන්.